අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මාස 6කට ආසන්න කාලයකට පසු වාර්තා වූ අඩුම කොවිඩ් මරණ අද අද වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 12ක් බලත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් විශාල පිරිසක් සංචාරක ස්ථානවල හැකිතාක් බලත් සංචරණය සීමා කරන්න ගමන් බිමන් යන විට දරුවන් රැගෙන යන්න එපා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා දෙමාපියන්ගෙන් ඉල්ලයි කාබනික වී කිලෝවකට රුපියල් 70ක සහතික මිලක් ඇමති මහින්දානන්ද කියයි කෘෂිකර්ම ඇමති මහින්දානන්දට එරෙහිව විශ්වාස භංගයක් මන්ත්‍රී තිස්සත්නායක කියයි මලබෙර මැද පොහොර ඉල්ලා ගොවීන් අදත් විරෝධතාවේ රට තුල ඉන්ධන හිඟයක්ද ඉන්ධන හිඟයක තොරතුරු වාර්තා වී නැහැ මිල වැඩි නොකර ජනතාවට සහන දෙන්න රජයේ අවධානය කණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කියයි මේ දවස්වල අභයාරාමයට තරම් දුක් ගැන විලි රජ ගෙදරටවත් ලැබෙන්නේ නැහැ පූජ්‍ය මුරුත්ට්ටුවේ හිමි කියයි පුළුවන් නම් ගුරු ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක්ට කොනිත්තල හරි පෙන්වන්න අපි 21 වෙනිදාට ආයුධ ලෑස්ති කරගෙන ඉන්නේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති කියයි ජනතාවගේ කරට බඩු මිල පටවලා ආණ්ඩුවේ හෙන්චයියන්ගේ ආර්ථිකේ ශක්තිමත් කරනවා සජිත්ගෙන් චෝදනා රෝහිතගෙන් විපක්ෂ නායකවරයාට ගොවි බිමකින් පැලක් ගුරුවරයෙකුට හෝ විදුහල්පතිවරයෙකුට කිසියම් හානියක් සිදු කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ මගින් අවසානයේ බැටකන්නේ දුප්පත් දරුවන් බවයි පූජ්‍ය මුරුත්ට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ ගුරු විදුහල්පති වර්ජනයට අදට දින 98ක් ගුරු විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් අද පසුරුවේ පූජ්‍ය මෙදගොඩ අපේතිස්ස හිමියන් පැහැදුවා. ඒ මෙරට අධ්‍යාපන ශාස්ත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. ගුරුවරුන්ගේ වැටුප් ගැටලුව යම් උදවිය තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් භාවිතා කරන. මේ ගුරු ගැටලුව භාවිතා කිරීමම ගුරුවරුන්ගේ ජයග්‍රහණයන් ප්‍රමාද වීමටත් හේතු වෙනවයි කියලා මට පේන්න තියෙනවා. මේ මොහොතේදී වඩා සානුකම්පිතෝ මේ ප්‍රශ්නේ දිහා බලලා 21 වෙනිදා පාසල් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන පියවර ගන්න. ඒත් එක්කම ආණ්ඩුවට මේ වෙලාවදී සඳහන් කරනවා ඒ පුරොන්දු ඉච්ඡ ආකාරයට වරකින් දෙවරකින් හෝ ඔවුන්ගේ ඒ වැටුප් තත්ත්වයන් නගා සිටීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න. මේ ගුරු ප්‍රශ්නේ විසඳීම පිණිස අපි ආණ්ඩුවෙන් ඉල්ලන ප්‍රධාන දේ තමයි මේ කටවාචාල මන්ත්‍රීවරු මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උල තියන කතායි උල්සලා පොලේ ගහන කතායි කියන නිසා මේ ගුරුවරයා නිකන් කෝපයටපත් වෙනවා. අපිට මතකයි මේ ගුරු ප්‍රශ්නේ මේ තරම් උච්චතම තැනකට එන්න ප්‍රධාන උනේ අර මූලික අවස්ථාවේ පොලිසියෙන් ගුරුවරු සම්බන්ධ කටයුතු කරපු ආකාරය. මේ දවස්වල අභයාරාමයට තරම් දුග්ගැණි රජගෙදර ලැබෙන්නේත් නැහැ. ඇයි දුග්ගැණිල කහන්න කෙනෙක් නැහැ මිනිස්සුන්ගේ. ජාත්‍යන්තර පාසල් සියල්ලක්ම පටංගන. පෞද්ගලික පාසල් සියල්ලක්ම පටංගන. පල්ලිය පාසල් සියල්ලක්ම පටංගන. මේ ඔක්කොම දිය මිටිතනින් වතුර ගලා යන්න කියනවා වගේ අපේ දුප්පත් අහිංසක දරුවන්ටයි මේ අසාධාරණේ කවුරුත් කරන්නේ. ගුරුනායකයෝ කරන්නේත් ඒකයි අනිතය කරන්නේත් ඒකයි. කටමැත දොඩවන හැමෝටම අපි අභියෝග කරන පුළුවන් නම් එක ගුරුවරයෙකුට ගුරුවරියකට විදුහල්පතිවරයෙකුට විදුහල්පතිවරියකට කොනිත්තල බලන්න කියලා අපි අභියෝග කරනවා. එදාට අපි පෙන්වන්න මේ රටේ ගුරුවරයාගේ විදුහල්පතිවරයාගේ බලය හයිය ජවය මොකද්ද කියලා අපි පෙන්වන්න. ඒ නිසා මහත්තුරුනි මේ සෙල්ලම් කරන්නේ मेरा दिल्च हट तुंदा गुरुर विदुहलपति अभी पेन्नो विशियनिदा अभी पेन्नो मुखद रटट एनिसा अभी आयुधिक बलम वेडिमुर देखें කෝකද සද්දේ කෝකද ප්‍රබල කියලා අපි බලමු. අපි මාස 3කට වැඩි කාලයක් අරගල කරාම ගුරුවරයෙකුට 1250කින් නම් පඩි වැඩි වෙන්නේ මොකද්ද ඒ තේරුම? අපි ඉල්ලුවේ සුබෝධනි කමිටු වාර්තාව දෙන්න යන්නේ ආණ්ඩුවේ වාර්තාව ඒකේ අරකෙන් තුනෙන් එකයි ඒකේ තියෙන්නේ. ඒකත් කොටස් කරලා දෙනවා නම් අපිට මොකද්ද තියෙන්නේ? අපි පියවරක් පස්සේ ආරම්භ තියෙන්නේ මස් රාත්‍රියම අපි ඉල්ලලා නැහැ. මේ මර්ධන ක්‍රියාවල් වහම නවත්තන්න අපි වල බය නැහැ. අපි සරත් ඉරසේගර මැතිලාට කියන වහම මේ පොලිස් රාජ්‍ය ක්‍රියාකාරකම් නවත්තන්න කියලා. 21 වෙනි දින පාසල් ආරම්භ කිරීම පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් හෙට සියලු අපේ සම්දානයේට අයිති සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව එකම ප්‍රකාශයක් අපි හෙට දවසේ නිකුත් කරනවා වෘත්තීය ක්‍රියාමාර්ගයේ අපේ ශක්තිමත් කළ ගිනිනවයි කියන එක මේ වෙලාවේදී ප්‍රකාශ කරන්නට ඕන
අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේද මාධ්‍ය හමුවක් ඇදවීමෙන් ප්‍රකාශ කළේ එළමෙන 21 වන දින පාසල් කටයුතු සඳහා සහභාගී නොවන බවයි. නුවර ප්‍රදේශයේ දෙමව්පියෝ කියලා කියාගන්න පිරිසක් විදුහල්පතිතුමා පාසලේ නැති අවස්ථාවක ඇවිල්ලා විදුහලට ඇතුළු වෙලා පිරිසිදු කිරීමේ කටයුතු වලට ආවයි කියලා විවිධ බලපෑම් කරලා කටයුතු කරමින් සිටිනවා. මම පොඩ්ඩක් ඒ අනේ පටේ පොඩ්ඩක් ඔබ සියලු දෙනාටම අහන්න සලස්සනවා. ඔයාලා දෙමව්පියෝද? ඇයිදලා මං අහන්නේ? ඔයාලා දෙමව්පියෝද? ඔව් දෙමව්පියෝ. ආ ඔයාලගේ වා කීරි ඉන්නේ කියන්නේ ඔයාලගේ දරුවෝ? දරුවෝ කියන්නේ මේ වගේ දැන් ඒ ආන්න මාත්‍යා මේ මත මෙච්චර දවසක් ඉස්කෝලේ තියනවද නැද්ද කියලා බලන්න ඔය කාමේ මිනිස්සු කවුරු සිටියේ නැහැ. හරි නිකන් සෙල්ලම් කරන්න හදන්න එපා මම රජයේ නිලධාරියෙක්. හරිද? එතකොට මම පාසල පටන් ගන්න අවශ්‍ය වැඩේ කරන්නේ විදුහල්පතිවරයා. මේ කොහෙවත් ඉන්නේ මේ මොනවද ඔයාලට ඉතින් අයිති? රටතුල ඉන්ධන හිඟයක් පවතින බවට මේ වන විට විවිධ තොරතුරු පැතිරියමින් පවතිනවා. ඇතම් ඉන්ධන පිරවුම් හල්වල ඉන්ධන නොමැති බවටයි ජනතාව චෝදනා කරන්නේ. විශේෂයෙන්ම ඉන්දිය ඔයිල් සමාගමේ ඇතම් පිරවුම් හල්වල මෙලෙස ඉන්ධන නිකුත් නොකරන බවට පැවසෙනවා. මේ අතර ඉන්ධන හිඟයක තොරතුරු වාර්තා වී නොමැති බව කනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසනවා. අහස උසට ඉහළ ගිය බාණ්ඩ මිල අද වන විට ජනතාවට නම් උහුලාගත නොහැකි තත්වයකට පත්ව තිබෙනවා. බාණ්ඩ මිල ඉහළ යාමත් සමග මේ වන විට කර්ලියට පැමිණ ඇති තවත් මාතෘකාවක් වන්නේ ඉන්ධන මිලයි. බොහෝ දෙනා මතපල කරන්නේ ජනතාව නොසිතන මොහොතක ඉන්ධන මිල ගණන්ද ඉහළ යා හැකි බවටයි. කෙසේ වෙතත් විශ්වභාර අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පසුගියදා අවධාරණය කළේ මේ මොහොතේ ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බවයි. එහෙත් තමන්ටද දරාගත හැකි සීමාවක් ඇති බවයි බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා මාත්‍ය හමුවේ ප්‍රකාශ කළේ. මේ අතර මේ වන විට රට තුල ඉන්ධන හිඟයක් පවතින බව වාර්තා වනවා. කෙසේ වෙතත් කනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා අද ප්‍රකාශ කළේ ඉන්ධන හිඟයක් ඇති බවට තොරතුරු මේ වන විට වාර්තා වී නොමැති බවයි. එමෙන්ම ඉන්ධන මිල ඉහළ දැමීමකින් තොරව එය කළමනාකරණය කර ජනතාවට සහන ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා. රජය හැටියට අපිට දැනුවත් කරලා තිනෝ ෂණික මිල වැඩි කිරීමකට යාමට රජයේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ කියන කාරණාව. මේ දිනවල සාකච්ඡා කරගෙන යනවා මිල වැඩි කිරීමකින් තොරව ජනතාවට යම් සහනයක් ලබා දෙන්නේ කොහොමද? එහෙම නැත්නම් සංස්ථාව ලබන පාඩුව අවම කර ගැනීමට කුමන ආකාරයක මැදිහත් වීමක් කරන්න පුළුවන්ද කියන කාරණාව දැනට සාකච්ඡා වෙමින් පවතිනවා. මිල වැඩි කිරීමක් සිදු කරන්නේ නැත්නම් රජය යම් කිසි සහනයක් ලබා දෙයි කියන බලාපොරොත්තුව කනිද නිදිග සංස්ථාව හැටියට අපිට තියෙනවා. IOC පිරුම් හල්ලන මේ තෙල් හිඟයක් පවතිනවා. ඔබතුමාලා දැනුවත් කරලාද මේ තෙල් හිඟයට ගිහිලා තියෙන්නේ නැත්නම් මොකද්ද කාරණේ කියලා ඔබතුමාලා දන්නවද? මේ පහුගිය සිකුරාදා සහ සෙනසුරාදා දවස් දෙකේ අපි බලාපොරොත්තු වුණාට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්ධන ඉන්ධන පිරුම් හල්වලටත් ලබා ගත්තා. ඉන්ධන පිරුම් හල්වලින් පාරිභෝගිකයත් ඉන්ධන ලබා ගැනීම සිදු කරා. සමහර ඉන්ධන පිරුම් හල්ක මේ ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. නමුත් සමස්තයක් ඇටියට LIOC සමාගමත් ඉන්ධන පිරුම් හල්වලට අවශ්‍ය ඉන්ධන ලබා දීලා තියෙනවා. ආනයිනික කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ දැමීමට රජයේ කටයුතු කිරීමත් සමග දේශීය කිරිපිටි සමාගම්ද සිය මිල ඉහළ දැමීමට කටයුතු කළා. මිල්කෝ ආයතනයේ සිය කිරිපිටිවල මිල ඉහළ දැමමින් ප්‍රකාශ කළේ කිරිගොවීන්ගෙන් ලබා ගන්න කිරි ලීටරයකට රුපියල් 7ක අතිරේක මුදලක් ලබා දීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් කිරිගොවීන් පවසන්නේ රුපියල් 7ක මුදලකින් තමන්ට සෑහීමකට පත්විය නොහැකි බවයි. කිරි ලීටරයකට රුපියල් 20ක මුදලක් හෝ ලබා දීමට පියවර ගන්නා ලෙසයි කිරිගොවීන් දේශීය කිරිපිටි සමාගම් වලින් ඉල්ලා සිටින්නේ. අපිට රුපියල් 7ක් වැඩි කරලා තින්නේ. ඒකත් මදි. අපි බලන ඉන්නේ තව රුපියල් 10ක් හරි 15ක් හරි වැඩි කරලා දුන්නොත් අපිට ලැසි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ පිටියේකට රුපියල් 90ක් වැඩි කරලා තියෙන ඒ නිසා රුපියල් 7ක් වැඩි කරලා අපිට වැඩක් නැහැ නේ. කොහොමත් අපිට රුපියල් 10 20ක් කරේ වැඩි කරොත් තමයි අපි වැඩි කර කිරි ගන්නලා දෙන්න පුළුවන් නේ. කුණක්කු කෙටලි පිට ඔක්කොම ගාන වැඩි නේ. අපි 2000ක් ගත්ත එකෙන් දැන් 2300යි.
කාබනික වගාව හරහා සිදු කරන වී කිලෝවකට රුපියල් 70ක රජයේ සහතික මිලක් ලබා දෙන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද මාධ්‍ය හමුවේ සහතිකයක් ලබා දුන්නා. කොතරම් උද්ඝෝෂණ කළද රසායනික පොහොර ගෙන්වීමට කාලයක් නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. පොහොර ගැටලුවට විසඳුම් ලබා දුන්නේ නැතිනම් ඇමති මහින්දානන්දට එරෙහිව විශ්වාස භංගයක් ගෙනියන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසන්නේ. මේ සියලු මත ගැටුම් අතර මලබිර වයිමින් ගොවින් පොහොර ඉල්ලා අදත් විරෝධතාවයේ නිරත වුණා. අපි පිළිගන්නවා මේක එකපාරම ක්‍රියාත්මක කරනවායි කියන එක පහසු කාර්යයක් නෙවෙයි. මේ ලෝකේ බලවත්ම දෙවනි මාෆියා එකත් එක්ක අපි මේ ගහගන්න යන. අනිත් එක දැන් අපි මේ මොනතරම් ගොවියෝ කෑ ගැහුවත් අපිට දැන් රසායනික පොහොර ගේන්න බෑ කියන්නේ අඩුම මාස දෙකක් යනවා. ඒතර මහකන්න ඉවරයි. ඒ නිසා දැන් ගොවියට තියෙන්නේ මේ දීලා තියෙන කාබනික පොහොරත් එක්ක තමන්ගේ කෘෂිකර්මාන්තය ගෙනියන එක. ආණ්ඩුව සහතිකයක් දුන්නා අපි වෙලාවට පොහොර දෙනවා. ඒ දෙන පොහොර ගැන අපි සහත් වගකීම ගන්නවා. වගා කරලා පාඩුවක් වුණොත් ඒකට අපි වන්දි ගෙවනවායි කිව්වා. ඉතින් ඒ තුනක් දීලා පොහොර ටිකක් දෙනවා නම් ඊට වැඩි දෙයක් අපට කියන්න නැහැ. ඒ වගේම ඊළඟ කන්නේ අපි V කිලෝ එක රුපියල් 70 දක්වා වැඩි කරනවා රජයේ මිල කාබනික කෘෂිකර්මාන්තය නිසා. පොහොර ලබා දීමේ ප්‍රශ්නය ආණ්ඩුව අනාගණනෙ තිබෙන්නේ මේ විශේෂ බාර ඇමතිවරයා හැටියට මහින්දානන්ද අලුත්ගමගේ මහතා තවදුරටත් ගොවීන්ගේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්නේ නැත්නම් ඔහු විශේෂ බාර ඇමතිවරයා හැටියට වගකීමෙන් බැහැර වෙනවා නම් ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳව විශ්වාස භංගත්වයක් ඇති වෙලා තිබෙනවායි කියන කාරණේ පදනම් කරගෙන විශ්වාස භංග යෝජනාව කියන අපිට කරන්න ගොවි ජනතාව සූදානම් නැහැ. අපි දන්නවා කොහොමත් ආණ්ඩුවේ මහින්දානන්ද ඇතුළු අය දැන් හකුලගෙන ඉන්නේ. හොතටම හැකිලිලා ඉන්නේ. එද ඒ හැකිලිච්ච ඒවා ඉවත් කරන්න ගොවි ජනතාව ඉපල් අරන් එන්න ලෑස්ති. හෙට අනිද්දාම ඉපල් අරන් වටලන්න ලෑස්ති ඔයලගේ මාලිගා. දිස්ත්‍රික්ක 25ටම අවශ්‍ය කාබනික පොහොර රට තුල නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින බවත් පිටරටින් කාබනික පොහොර ගෙන්වීම වළක්වන ලෙස පවසා අද සමස්ත ලංකා කාබනික පොහොර නිෂ්පාදකින්ගේ සංගමය විරෝධතාවයක් පැවැත්වුවා. මලබෙරවයිමින් අද විරෝධතාවයක නිරත වුණා. එළවලු වගාවට රසායනික පොහොර ඉල්ලා නුවරඑළිය ගොවීන් ගොවි සංවිධාන සහ ප්‍රදේශයේ මහා සංගරත්නයේක්ව උද්ඝෝෂණයක නිරත වුණා. ඊට සහය පළ කරමින් නුවරඑළිය නගරයේ සේලම ව්‍යාපාරිකයන් උද්ඝෝෂණය පැවැත්වූ කල් සීමාවේදී සිය වෙළඳසල් වසා දමා ඇති බවත් දක්නට ලැබුණා. එළවලු සහ තේ වගාවන්ට අවශ්‍ය පොහොර සහ කෘමිනාශක ලබා දෙන ලෙස බල කරමින් පළවකලේ ලිදුණු ප්‍රදේශයේ වතුකම් කරුවන්ද විරෝධතාවයක නිරත වුණා. මේවන් කරත් තියෙන මාස දෙක මාස තුනක් ගලවන බලන්න තත්ත්වෙ මේ තියෙන මේක හන්න කියන්නේ මේ ඡන්දෙට වැඳගෙන එනවා එක දවස් මාසයක් වදිනා අවුරුදු පහක් වුණට වදින්න ඕන මින් පස්සේ දේශපාලන ඊළඟන එකෙක් එන්න බාපේ ගවල් පැත්තේ තේවගවට අවශ්‍ය පොහොර ඉල්ලා කුඩා තේවතු හිමියන්ත අද මොරවක වැලිව ප්‍රදේශයේදී විරෝධතාවයක නිරත වුණා. ඔහන නගරයේද පොහොර ඉල්ලා ගොවින් විරෝධතාවයේ නිරත වුණා. අම්පාර නාමල්ලේ ගොවි ජනපදයේ ගොවීන්ට අද පොහොර ඉල්ලා විරෝධතාවයේ නිරත වුණා. අපේ වගාවත් එක්ක අපේ ගොවිතනත් එක්ක සෙල්ලම් කරන්න එපා. දැන් තක්කු බුක් වෙලා දැන් පේන් බුක් කරලා ඉවරලා රට වැටලා තියෙන වෙලාවක පොහොර ගේනවලු හත් පොලේ ගාගෙන ඉන්නවා. තවත් දින 7ක් ඇතුළත ඉස්තර තීරණ ගොවි ජනතාවට දීපල්ලා. එහෙම නැත්නම් සිංහාසනවලි බහලා යන්න. බාණ්ඩ මිල ඉහළ යාම පොහොර ගැටළු වැතුළු රටේ පවතින ගැටළු රැසකට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගය අද කුරුණෑගල මාවතගම සහ තිස්සමහරාමයන ප්‍රදේශවල විරෝධතා සංවිධානය කර තිබුණා. සමගි ජනබලවේගය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන උද්ඝෝෂණ මාලාවේ උද්ඝෝෂණ දෙකක් අදත් පැවතුණා. ඒ කුරුණෑගල මාවතගම හා හම්බන්තොට තිස්සමහරාමයන ප්‍රදේශවලදී
මේ ආණ්ඩුවේ තියෙන අදුරදර්ශී පාලනය තුළ මේ රටේ ජනතාවට තුන් වේලක් කන්න දියා ජනතාව ලෙව කර දඬනවත් වෙලා අපි දැක්කා තරුණයෝ ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධි වෙනකොට පාරට බැහැලා බිත්ති වල ඇඳා ඒ පින්තූර ඇඳපු තරුණයෝ අද පාස්පෝර්ට් පෝලිං වල ඉන්නවා මේ රට එපා කියලා රට දාලා යන ඊළඟ සිංහල අරුත් අවුරුද්ද වෙනකොට සාගතයක් මේ රටේ නිර්මාණය වෙන එක වළක්වන්න බෑ මේ රජයේ බලයට පත් වුණේ හඬ නැතත් ඉන්න රටක් ඕනේ කියලා ඊට පස්සේ කිව්වා බඩ ගැන හිතන්න එපා රට ගැන හිතන්න දැන් කණ්ඩත් නැ ඉඩ රටකුත් නැ බඩත් නැ සමහර മന്ത്രിවරු කියනවා වේල් තුනක් ගන්න එපා වේල් දෙකක් ගන්න කියලා මේ රට විනාශ කරන්න ආපු ආණ්ඩුව ඒ නිසා අපි වහාම කියනවා කරන්න පුළුවන් කෙනෙකුට මේක දීලා යන්න මේ කන්නේ මේ කොයියන්ට ජීවත් වෙන්න මේ වගාව කරගන්න අද අවස්ථා උදා වෙලා නැ මේ රටට අවශ්‍ය බත සපයන්න ඒ ගොවියන්ට ඒ හොර ටික ලබා දෙන්න කියන එක මම තරේම ඉල්ලා සිටිනවා සංගරත්න මහපාට බෑලා බල කරලා මේ ගොවියන්ගේ අයිතිවාසිකම් රැක ගන්න කටයුතු කරන්නයි කියලා මේ ආණ්ඩුව වෙනස් කරපු සංගරත්නට මම ප්‍රකාශ කරනවා ආණ්ඩුවේ හිතවතුන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම සඳහා රජයේ භාණ්ඩ මිල ඉහළ දමා ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. ඒ තිස්ස මහරාම සමගි ජන බලවේග කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද එක් වෙමින්. මේ ආණ්ඩුව තරඟයට මුදල් අච්චු ගන්න. ආර්ථික විද්‍යාව ගැන අබමල් රේණුවක දැනුමක් තිබෙන ආණ්ඩුවක් නම් පාලකයෝ නම් මේ විදියට ඉවක් බවක් නැතුව මුදල් අච්චු ගන්නෑ. මුදල් අච්චු ගහීමේ පළ විපාක වුණා. රට තුල ඇති වෙනවා අදි උද්දමන තත්ත්වයක්. අදි උද්දමන තත්ත්වයක් අපේ රටේ නිර්මාණය වුණා. මුළු රටම කඩා වැටෙනවා. බැංකු පද්ධතිය කඩා වැටෙනවා. කර්මාන්ත පද්ධතිය කඩා වැටෙනවා. ජන සමාජයේම එහෙම් පිටින්ම ඇදහැලෙනවා. මොකද මේකට හේතුව? ආපු හැටියෙම පළවෙනි මාස දෙක තුල දුන්න රුපියල් බිලියන 600ක බදු සහන මේ රටේ කෝටිපතියන්. ඔන්න ඒවයි පළ විපාක තමයි අද භුක්ති විඳින්නේ. බඩු මිල වැඩි කරලා රජයට ලැබෙන්න තියෙන මුදල් අරගෙන තමන්ගේ දේශපාලන හෙංචයියලෝ ටික ගෝල බාලයෝ ටික ආර්ථික වශයෙන් ශක්තිමත් කරලා. අද අපිටත් අහන්න සිද්ධ වෙනවා බොරුවට රැවටිලා අපිත් වට්ටවගෙන රටත් වැට්ටුව නේද කියන කාරණාව ගැන හොඳින් සිතන්නට මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාවට කාලය ලැබිලා තිබෙනවා. විපක්ෂ නායකවරයා එල්ල කරන චෝදනා පිළිගත නොහැකි බවත් ඔහුගේ වත්මන් ක්‍රියාකලාපය තුළ තමන්ට කළ හැක්කේ ගොවි බිමක පැලක් අටවා දීම පමණක් බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. විපක්ෂ නායකතුමා දැන් වැඩිපුරම ගොවි බිම්වල තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා අපි බැලුවේ විපක්ෂ නායකතුමාට මේ ගොවි බිමකින් පැලක් හදලා දෙන්න. මොකද නැත්තම් කොළඹ ඉඳලා තකහණියක් යන්න ඕන අනුරාධපුරේට, පොළොන්නරුවට, හම්බන්තොටට මේ තැන් වලට ගිහිල්ලා එන්නයි යන්න ගියාම ලොකු වෙලාවක් යන හින්දා හොඳම වැඩේ තමයි විපක්ෂ නායකතුමා මේ පැත්තේ පැලක් හදාගෙන මේ පැලට වෙලා ඉඳගෙන ගොවියන්ගේ ප්‍රශ්න ටිකට අහුන්කම් දුන්නොත් හොඳයි. පාර්ලිමේන්තු දවසට පාර්ලිමේන්තු ආව නම් හොඳයි. එතකොට මේ ප්‍රශ්න ටික අරන් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැති විපක්ෂ නායකවරු राजपक्ष जनाधिपति आर्थिक उपदेश පලත් සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලින් සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ අතර ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලිද සිල්වා මහත්මිය ඉල්ලා සිටින්නේ ගමන් බිමන් යන විට දරුවන් රැගෙන නොයන ලෙසයි. කෙසේ වෙතත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනතාව නුවරඑළිය ඇතුළු සංචාරක ස්ථානවලට විශාල වශයෙන් ගොස් තිබෙන අයුරු අදත් දක්නට ලැබුණා. මේ අතර ඊයේ දින සිදු වූ කොවිඩ් මරණ 12ක් අද පසුවරුවේ වාර්තා වුණා. එය මාස 5කට අධික කාලෙකින් පසුව වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යාවයි. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. එළඹෙන දීර්ඝ සතියන්තයත් සමග සියලුම පළාත් මයිම්වල ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂා කරන ලෙස පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශ වලින් ඉල්ලීමක් සිදු කළා. ඒ අනුව මෙවන විට පළාත් මයිම්වල දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව ප්‍රවේශයෙන් පිටතට යන වාහන විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය විසින් අද විශේෂ සෝදිසි කිරීමකට ලක් කළා. මේ සඳහා පොලිස් නිලසුනක ඉදන් යොදාගෙන තිබුණා.
පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා තවදුරටත් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිදඥ නිහල්තල් දුව මහතා ප්‍රකාශ කළා. පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරන්නන් පරීක්ෂා කිරීම සඳහා දිවෙනපුරා මාර්ග බාධක 158ක් ස්ථාපිත කර තිබෙනවා. එම මාර්ග බාධක මගින් ඊයේ දිනය තුළ වාහන 782ක් ඒ වගේම පුද්ගලයන් 18061ක් පරීක්ෂා කරනු ලැබුවා. සංචරණ සීමා උල්ලංඝනය කරමින් පළාත් මායිම් හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයන් 1090ක් එවැගේම වාහන 526ක් අවවාද කොට නැවත හරවා යැවීමට මෙම මාර්ගවාදක නිලධාරීන් විසින් කටයුතු කර තිබෙනවා. මේ දිනවල පවතින දීර්ඝ සතියන්ත නිවාඩුව හේතුවෙන් විවිධ පුද්ගලයන් විනෝද චාරිකා වන්දනාගමන් සංවිධානය කරමින් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් දිවයිනේ විවිධ පළාත්වලට ගමන් කිරීමට කටයුතු කරමින් සිටින බව නිරීක්ෂණය වෙනවා. මේ අතර දීර්ඝ නිවාඩුවත් සමග නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතන සහ නවතැන් පහසුකම් ලබා දෙන නිවාඩු නිකේතන ඇතුළු නිවාස රැසක් දේශීය සංචාරකයන් විසින් කලින් වෙන් කරගෙන තිබූ බවත් අන්තර් පළාත් අතර සංචරණ සීමා දැඩි කිරීමත් සමග එම පිරිස වෙන් කරගෙන තිබූ සංචාරක නිකේතන අවලංගු කරගෙන ඇති බව නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියන් प्रजावैद्य विशेषज्ञ चित्रमाली द सिल्वा महात्म्य පළාත්තර සංචාරණයේ සීමා කළ තිබුණත් ගමන් බිමන් යවන ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මං ඉල්ලා සිටින අපේ දරුවන් නම් මේවෙන් ආරක්ෂා කරගෙන දරුවන් වැඩි රෝගේ බෝ වීමේ වාතාවරණයේ තියෙන ස්ථානවලට ගෙරගෙන යන්නත් එපා. මොකද පාසල් ආරම්භ කිරීමටත් සැලසුම් කළා තියෙනවා. ඉතින් ඒ අනුව දරුවන්ට හදිසියේවත් ආසාදනයක් ඇති වුණොත් නැවතත් පාසල් යන එක ප්‍රමාද වෙනවා. ඒ වගේම තවත් රැල්ලක් ඇති වෙන්න පුළුවන්. කෙසේ වෙතත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සංචාරකීන් ඇල්ල සංචාරක කලාපයට මිනැති ආකාරය මෙලෙස අද පෙරවරුවෙත් දක්නට ලැබුණා. කොරෝනා වසංගත තත්ත්වයක් සමග සංචාරක කර්මාන්තය අද පත්විය ඇත්තේ දැඩි අර්බුදයකටයි. ඒ හේතුවෙන් එම ව්‍යාපාරික ස්ථාන අද වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමට සිදු වෙලා. මේ පොළොන්නරුවේ සංචාරක හෝටල් හිමියන් මුහුණ දී ඇති අර්බුදයයි. ඇතම් විට මහා පරිමාණ ව්‍යාපාර මහා පරිමාණ ව්‍යාපාරිකයින් සහ නිතර ඇස ගැටෙන ප්‍රධාන පෙළේ කණ්ඩායම් පිළිබඳව වැඩි අවධානයක් යොමු වුණාට අපේ රටේ මේ කොරෝනා වෛරසයත් එක්ක බලපෑමට ලක්ුණු ඇතම් කණ්ඩායම් පිළිබඳ අවධානය යොමු වෙන බොහොම අඩුයි. ඒ වගේ කණ්ඩායමක් පිළිබඳවයි අප මේ තොරතුරු කියන්නේ. පොළොන්නරුව කියලා කියන්නේ විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණීය ප්‍රදේශයක්. නමුත් මේ ඓතිහාසික ආකර්ෂණීය ප්‍රදේශයේ විදේශ සංචාරක හෝටල් ව්‍යාපාරය කරගෙන ගිය විශාල පිරිසකට මේවන විට ගැටලු රැසකට මුහුණ දෙන්නට සිද්ධ වෙලා වෙනද බොහොම අපූර්වට ඇඳ පැලඳගත්ත පිළිගැනීමේ නිලධාරිනියන් ඉන්න සංචාරක හෝටල් වල පිළිගැනීමේ කුටිය අද වෙන් වෙලා තියෙන පොල් ගබඩා කරන්න සුවපහසු කාමර මෙට්ට ඇඳ ඇතිරිලි දව බහණ්ඩ ඇතුළු සංචාරකින්ගේ ප්‍රයෝජන සඳහා ගත්ත උපකරණ සියල්ලම දැන් විනාශ වෙමින් පවතිනවා. ඔවුන් ඒ වෙනුවෙන් ගත්ත ණය ගෙවන්න ඔවුන්ට දැන් විදිහක් නැහැ. ආණ්ඩුවෙන් ඇත්තම කරන්න පුළුවන් දේ කරලා තියෙනවා ණය සහන ලබා දීලා තියෙනවා. ණය සහන මම කියන්නේ හැමදාම ඔළුව කැක්කුමට බාම් ගාලා වැඩක් නැහැ. ඔළුව කැක්කුමට පැරසිටමෝල් බීලා වැඩක් නැහැ. ඒකට අවශ්‍ය මූල බීජය විනාශ කරලා දාන්න ඕනේ. ඒ කියන්නේ මේ එකතු වෙලා තියෙන උපචිත ණය මුදල මේ පොලිය සම්බන්ධයෙන් මොකද ක්‍රියාත්මක වෙන්නේ කියන වැඩපිළිවෙල අපිට දැනුම් දීලා නැහැ. සාමාන්‍යයෙන් කෝටි 4ක් 5ක් ගත්ත මිනිස්සුන්ට දැන් කෝටියක විතර ණය මුදලක් එකතු වෙලා තියෙනවා පොලියක් වශයෙන්. ඒ සම්බන්ධයෙන් මොන හරි අපිට විශේෂිත ක්‍රියාමාර්ගයකට අපිට අවතීර්ණ වෙන්න ඕන නැත්නම් ඒ සියලු හෝටල් කැමතිව පටන් ගන්න හම්බෙන්නේ නැහැ. හෝටල් එකපාරට වහනකොට ඒ අයට බඩු දාපු ඒ සප්ලයර්ස් වලට ගෙවන්න තිබ්බ මුදල් වලට දැන් අපිට කරන්න දෙයක් නැති වෙලා තියෙනවා. අපි නැවත සංචාරක ලංකාවට ගෙන්න ගත්ත නැවත හෝටල් ආරම්භ කිරීමේ ලොකු ගැටලුවක් ඔන්න ඔය නිසා තියෙනවා. මම අවුරුදු 20ක පමණ කාලයක් සංචාරක ව්‍යාපාරයේ නියැලලා ඉන්නවා. ඇත්තටම මෙවැනි තත්ත්වයක් උද්ගත වෙච්ච කාලයක් අපිට මතක කාලෙකවත් මෙවැනිම මේ විදිහට අන්තර්ගත වෙච්ච කාලයක් නෑ. දැන් අවුරුද්දේ මාස 8ක් විතරම අපි හෝටල් වහගෙන තමයි ඉන්නේ. ඇත්තටම අපි දවසකට සංචාරකව 150 200ක් ප්‍රමාණයකට ආහාර දුන්නා. ඒ වගේ සංචාරකව 30 40කට වගේ නවාතැන් දුන්නා. සේවකව 20ක් විතර හිටියා. අද කාත් කවුරක් නැතුව හැමදේම තනියෙන් කරන්න
සංචාරක ව්‍යාපාරයේ වැටිච්ච අයට මම ගොඩක් අයට කිව්වේ අපි නිකන් ඉන්න එකේ කොම්පෝස්ට්වත් හදමු කියලා. නමුත් කොම්පෝස්ට් හදන්න ගත්තාම එතන තියෙනවා නොයෙකුත් ප්‍රශ්න ගැටලු. සංචාරක ව්‍යාපාරයේ අපි වැදගත් විදිහට කරගෙන ගියේ. අපි කවදාවත් මහපාරට වැටිලා නැහැ. අපි මහපාරට ගියෙත් නැහැ. ඉතින් ඉදිරියේදී අපිට තියෙන්නේ මහපාරද කියන එක තමයි මට අහන්න තියෙන්නේ. කොරෝනා මතින් යලි නැගිටින ශ්‍රී ලංකාවේ මේ සෑම ශේෂ්ත්‍රයකම ව්‍යාපාරිකින් මුහුණ දෙන ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දීම බලධාරීන්ගේ යුතුයකමක්. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා කිහිපයක් දැන් මහා ලොකුවට කිව්වේ මේ රටේ සංඝ වෙදගුරු ගොවි කම්කරු පන්තියේ අද ගොවියන්ට ගහලා ඉවරයි අනිත් පංච මහා බලවේගයේ ගුරුවරුන්ට ගහලා ඉවරයි ගුරුවරු මහපාරේ ගොවියෝ මහපාරේ ගොවියෝ විතරක් නෙමෙයි කම්කරුවොත් පාරට බහිනවා ඒ කර්මාංශාලා වැහෙනවා එතකොට කම්කරු වැහෙනවා එතකොට පංච මහා බලවේගයේ තුනක්ම හරි දරුවන්ටත් වෛර කරන අනාගතයටත් වෛර කරන දෙතුන් දෙනෙක් ඉන්නවා බුදුහාමුදුරුවන්ටත් දේවදත්තයා හිටියානේ ඒ වගේ එහෙම උන්නහැලා ඉන්නවා හැබැයි ඒ හිටියත් අපි බොහොම පැහැදිලිව මේ දරුවන්ගේ පාසල් මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විවෘත කරනවා ලෝකේ හැම රටකම පාසල් අරලා තියෙනවා පාසල් අරපු නැති රටක් හැටියට අපේ රට නම් වෙන්නේ මෙන්න මේ දේශපාලන වශයෙන් මේ වැඩේ කරන උන්නහැලා කීප දෙනෙක් ඉන්නවා හුස්මක් ගන්න බැරි තැනට රටේ හිර වෙලා තියෙන වෙලාවේ බෙල්ලටම තොණ්ඩු වැටිලා තියෙන වෙලාවේ ආණ්ඩුව සල්ලි අච්චු ගන්න මැෂින් එක පාවිච්චි කරලා මේ මැතිවරණ ජයග්‍රහණය කරන්න ජනතාවට පරණ පුරුදු සෙල්ලමම් ලැහැත්ති කරලා තියෙනවා සුවිස් ගිනුම් වලත් දැන් හිටරණි දාලා ඇස්තු එළියට එයි නිරුපම රාජපක්ෂගෙන් අහුවෙන මේ දශම ගාණක් ඒ නිසා මේ වැනි මෙයිට විශාල ප්‍රමාණයක් වෙන තැන්වල තැන්පත් කරලා තියෙනවා එදා අධිරාජ්‍යවාදීන්ගේ අද රාජපක්ෂවාදීන්ගේ මේ වෙනසක් නැහැ ළමයි ගේම් ගහන්නේ මගෙත් ළමයි ඉන්නවා පෙරේදරයි මට යන අපේ පුතා ටිකක් කතා කරා මම බැලුවා මොකද කියලා මේක ගේමක් ගහන්නේ ඔව් අලුත් තියෙන පබ්බිද බබ්බිද කී කැ ටිකක් අපේ හඳුන්නේ ළමයි කරන්නේ වෙන වැඩ ඉගෙනීමට වඩා ඒ නිසා මම ඔබට කියනවා දරුවෝ මේ රටේ ඉගෙන ගත්තේ නැත්නම් අනාගතේ බාර ගන්න මේ රටේ පිරිසක් නැති වෙනවා ඒකට අපි ඔක්කොම මැදිහත් වෙන ක්‍රීඩාව අත්‍යවශ්‍ය කාරණයක් ක්‍රීඩා පිටණියක් වහන්න හොඳ නැහැ කියනවනේ අර හිරගයක් වහන්න ක්‍රීඩා පිටණියක් අරින්න කියලා ඉතින් අපි හිරගේ හිරගේවල් ඇති කරන්න ඕනේ නැහැ ක්‍රීඩා පිටණිය හදමු ඒකට අපි පක්ෂයක් විදියට සමගි ජන බලවේගී අපේ නායක සජිත් ප්‍රේමදාස මහත්මත් අපි ඒ වෙනුවෙන් තමුන්නාසලා වෙනුවෙන් මේකට තමුන්නාසලා දෙන්න පුළුවන් සහයෝගය අපි ලබලා දෙනවා නිදහස් වූ අලිපැටවුන් සමග බාර ඔප්පු කිරීමට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් රත්නපුර මහා සුමන සමන් දේවාලයට අද වැඩම කළා පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ අත්අඩංගුවටගත් අලිපැටව් 38 දෙනාගෙන් 14 දෙනෙක් ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් නිදහස් කර ගැනීමට හැකි වී ඇති බව මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා. මේ අලිපැටවුන් 14 දෙනාගෙන් 6 දෙනෙක් අද ඓතිහාසික සබරගමුව මහසමන් දේවාලයට සුදත්ත හිමියන් සමග පැමිණියා. ඒ අලිපැටවුන් නිදහස් කර ගැනීම වෙනුවෙන් කළ බාරයක් ඔප්පු කිරීම සඳහා. පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී හීලාලයතුන් 38 දෙනෙක් අත්අඩංගුවටගත් ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරලා ඒ 38 දෙනාගෙන් 14 දෙනෙක් අත්අඩංගුවෙන් මුදවා හරලා නැවත පෙර අයිතිකරුවන්ට බාර දීමට කටයුතු කරන්නට යෙදුණා. අලි මිනිස් ගැටුම අද ඊක පවතින ගැටලුවක් නම් නෙවෙයි. අනුරාධපුර තිරප්පණිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මරාකුලම ගම්මානයේ අලි ප්‍රහාර වලින් මිනිස් ජීවිත කිහිපයක්ම අහිමි වෙලා තියෙනවා. අලි ප්‍රශ්න වලින් පීඩිතව ජීවත් වන මේ ගම්වාසීන්ට අලි මිනිස් ගැටුමට තිත තබමින් මරාකුලම ගම්මානයේම ආවරණය වෙන විදිහට අලි වැටක් යෝජනා වෙලා තියෙනවා. මේ සඳහා මූලිකත්වයේ ගත්තේ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා. මේ වෙද්දි මරාකුලම ගම්මානයේම ගොවිබිම් නිවාස සහ ගෙවතු ආවරණය වෙන විදිහට කිලෝමීටර 5ක් දුරට මේ අලිබට ඉදිකිරීමටයි සැලසුම් කරලා තියෙන්නේ. අපේ දිස්ත්‍රික්කයේ විශාලම ගැටලුවක් වෙලා තියෙනවා අලි මිනිස් ගැටුම. මේකට අපි කාටවත් බැන්නට කාටවත් දොස් කිව්වට තේරුමක් වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ අපේ සංවිධානයක් සම්බෙලා තියෙනවා. ඒ සංවිධානය ගමේ ගොවි මහතුත් සමග සම්බන්ධ වෙලා ඒ අයගේ ආධාරත් මත ගමේ අයගේ මුදල් එකතු කරලා ගමේ යාම එකතු කරලා අලිබටක් හදන සංකල්පේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. අද අපි එහෙම ව්‍යාපෘතියක් ආරම්භ කරා. ඉදිරියට බලාපොරොත්තු වන ඒ සංවිධානයේ සහයෝගය ඇතුව අපි කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැතුව කාටවත් දොස් කියකින් නැතුව අපේ ගෙදර අපිම රැක ගන්න ක්‍රමයක් අපේ වගාව අපිම රැක ගන්න ක්‍රමයක් අපි ගමෙන්ම එකතු වෙලා හදන්න අපි උත්සාහ කරනවා
मे अलीबट संदा सूर्य पेनल हरहा विदुलिय लबादे नातर रुपया लक्ष विसिपहकट वैडी मुदलक वैवन बवट मे वेद्दि गणन बलला तियेनवा गम्मेसी देन्ने कपिट नति उना वनाले गेटुमे अबिट मे विदुलियट लोकु आरस्सावक अली प्रश्न गोडक तिब्बा अपे वतु वलट हानि उना देन अलीबट इदि करमिन पवतिनवा मे अलीतर्जनेन वेलकिला इवरला अपे वगावल सुरक्षित करगन्ड अपिट अपिच्च दायकत्वय गन अपि बेहेम स्तुतिवंत वेनवा वनाली गम्वेदीम मे विदिहट मिनिस्सुन्ट विशाल गटलुवक वेद्दि वेडी वेदीमकिन बरपतल तुवाल लबला इन्न असाध्य वुनु वनालिय क्रक बला गन्न पोतक अपिट पोलोन नरुवे मादुरोय गम इन्न प्रदेशयेन वार्ता उना मादुरोय वन उद्यानेदी वेडी तबीमकट लक वेला असाध्यव कैले इन्न मे अलियट कैम टिक वतुर टिक दीला नावला बला गन्ने मे गम्वासी मादुरोय वनजीवी निलधारी कार्यालयट दनुम दीमक कलात मेवेन तुरुत किसिंदु पियवरक नम गेनन है मे गम्वासीन इल्लन्ने अलियव सुव वेनकं रक बला गन्ना अलियव गमेन गेनियाने नतुव गमट अवित प्रतिकार करन्न कियला अली कोतेक मिनिस्सुन्ट वद दिदी जीवित नति कलात अद मे मिनिस्सु पेन्नन्ने हबै मनुस्सकम रात्रि पुवत विकाशय अवसान यलित मेमु हेटु दसन हयट ओबट निरोगी बव सह आरक्षा දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.